Hi, කොහොමද ඔයාලට? අද වීඩියෝ එක නම් අපේ පොඩොන්ට පෙන්ෂන්ටයි පෙන්ෂන්ටයි නිවාඩු කාලේ එකතු වෙලා හදන්න දෙයක් තමයි අද කියලා දෙන්න යන්නේ. මේ බලන්න මොකද්ද කියලා අපි හදන්න යන්නේ. What are we going to make? Scarecrow. Oh, අපි හදන්නේ scarecrow කෙනෙක්. ඒ කියන්නේ පම්බයෙක්. යාල දන්නවනේ පම්බයා කියන්නේ කවුද කියලා? What it does? Skia. Skia what? The cross. Not just the cross. And the bird. එතකොට මේ පම්බයා මොනවද කරන්නේ? පම්බයා තමයි කුඹුරු වලට එන කුරුන් ලවුම බය කරලා එළවන්නේ. ඒකෙන් අපේ ගොවි මහත්තුරුන්ගේ කුඹුරු වල තියෙන භෝග වර්ග විනාශ නොවේ පරිස්සම් කරන්න මෙයා උදව් කරනවා. පම්බයා මොනවද ඇඳගෙන ඉන්නේ? තොප්පියක්, ඇඳුමක්. ඒ වගේම මේ පම්බයා හදලා තියෙන්නේ පිදුරු වලින්. එහෙම නේද? අපිද අපේ පම්බයාගේ කලිසම හදන්නේ මෙන්න මේ ඩෙනිම් රෙදි කෑලි. ඒ වගේ මෙයාට ටී-ෂර්ට් එකක් තොප්පියක් හදන්න අපි තව රෙදි කෑලක් පාවිච්චි කරනවා. මේ විදිහට අපි කලිසමක් කපාගමු. ඔයාලා පම්බයා හදන්න එයාගේ ඇඳුමට වලේ ගෙදර තියෙන පරණ රෙදි කෑලි පාවිච්චි කරන්න. කුඹුරු වල ඉන්න ඇත්ත පඹයොන්ගේ නම් මූණ හදලා තියෙන මුට්ටියකින්. ඒත් අපි අද අපේ පඹයගේ මූණ හදන්න මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් තමයි පාවිච්චි කරන්නේ. Not this, that is cake. එතකොට මේ තියෙන්නේ මොනවද? මේ තමයි පිදුරු. අපිට නම් මේ පිදුරු ටික හම්බුනේ අපි ගිනාපු විතරත් එක්ක. ඔයාලත් ඒ වගේ පිදුරු ටිකක් හොයාගන්න. අපි ගිනාපු විතරත් එක්ක ඔයාලත් ඒ වගේ පිදුරු ටිකක් හොයාගන්න. අපි අයියා නම් එකට සාක්කු දෙකක් දාලා. එතකොට මේ මොනවද? ඔයාලා දැකලා තියෙනවද පඹයාගේ අතුයි කකුලුයි? පඹයාට තියෙන්නේ කෝටු අද්දෙකුයි කෝටු කකුලකුයි. මේ තියෙන්නේ අපි කාඩ්බෝඩ් වලින් කපාගත්ත අද්දෙකයි කකුලයි. තව පඹයාට අපි බෙල්ලකුත් මෙන්න මේ වගේ හදාගත්තා. දැන් අපි අලවමු නේද? ඔන්න අලවන වැඩේ නම් කරන්නේ අපේ අයියා. එහෙනම් බලමුකෝ කේෂ් අයියා කොහොමද යාගේ පඹය ලස්සනට හදන්නේ කියලා. ගම් වලින් ගොඩම ගොඩක් දාගෙන මොකද්ද මේ කරන්න යන්නේ? පඹයගේ කොණ්ඩේ හදන්නයි යන්නේ. ඔයාලා දැකලා තියෙනවද පඹයගේ කොණ්ඩේ කොහොමද හදලා තියෙන්නේ කියලා? පිදුරු වලින් නේද? ඉතින් අපිත් අපේ පඹයගේ කොණ්ඩේ හදාගන්නේ පිදුරු වලින්ම තමයි. පිදුරු පුංචි කෑලි වලට කපලා කොණ්ඩේ වගේම මේ විදිහට හදාගන්න. ඕම් බලන්නකෝ. දැන් පඹය හරි ලස්සන වෙනවා. එහෙම නේද? දැන් මොකද්ද මේ කරන්න යන්නේ? ආයෙමත් ගම් ගොඩක් දාගන්න වගේ යන්නේ. මං කිව්වේ පේනව නේද? මං හිතන්නේ මේ පඹයට තොප්පියක් දාන්න තමයි යන්නේ. ඇත්ත තමයි. පඹයගේ තොප්පිය හදලා තියෙන රෙදි වල ඉන්නේ. ඉතින් ඒක හොඳට අලවන්න නම් ගම් ටිකක් වැඩිපුර ඕනි වෙනවා. ඔයාලත් මේකට පයින්ඩ ගම් වගේ ගම් වර්ගයක් පාවිච්චි කරන්න. යටනම් තව කොණ්ඩේ මදි හිතිලද කොහෙද? ඒකනේ මේ තවත් කොණ්ඩේ දාන්නේ. හැබැයි දැන් තවත් ලස්සනයි නේද? මේවා මේ හැම ලේසි වැඩ නෙමෙයි. කටින්ම පේනවනේ.
අම්මෝ යන්තම් ඇති හිතිලා දැන් බලමු මොකද කරන්නේ කියලා දැක්කද චූටි ලස්සන ටී-ෂර්ට් එක බලමු පබයාගේ ටී-ෂර්ට් එක ඇඳුවම කොහොමද පබයාගේ හැඩ කියලා මේකත් මේ රෙදි කෑල්ලක්නේ ඒ නිසා වැඩිපුර ගම් ටිකක් දාන්න එතකොට තමයි හොඳට ඇලවිලා හිටින්නේ ඔන්න ටී-ෂර්ට් එක තැලෙව්වා ඊළඟට කලිසම ඒකත් අර වගේම ගම් දාලා අපි අලවමු කලිසම තැලෙව්වම පඹයාගේ ඇඳුම නම් හරි දැන් තියෙන්නේ තනි කකුලයි අත් දෙකයි අපි කාඩ්බෝඩ් වලින් කපාගත්ත කකුලයි අත් දෙකයි එහෙනම් අලවමු ඇත්තටම මේ පඹයා හදන්නේ තනි කෝටුවක් වටේට පිදුරු ගැට ගහලා ඒකට උදින් ඇඳුමක් අඳලා ඒ නිසා තමයි පඹයට මේ තනි කකුලක් තියෙන්නේ අත් දෙකටත් හරහට කෝටුවක් ගැට ගහලා තමයි තියෙන්නේ එතකොට කෝටුවතුයි කෝටු කකුලයි නම් හරි තව මොනවද අඩු පබයාගේ පිදුරු තියෙන තැන් එයා ලස්සනට හදනවා වැඩ අතර සින්දුත් කියනවා ඔන්න අපේ පබයාගේ පිදුරු ටික නම් හරි මේ පිදුරු අතර තිබිලා මට හම්බුණ ඇටත් එක්කම වේලුණු පිදුරු ගස් ටික. අපි මේ යන්නේ ඒ ටික පඹයා ගාවෙන් අලවන්න. එතකොට කුඹුරේ තියෙන වේලිච්ච වී කරල් වගේම පේ. දැක්කද? හරි ලස්සනට තියෙනවා. දැන් අපි එක වේලමු. මොකද අපි ගම් ගොඩක් පාවිච්චි කරානේ. ඔන්න පඹයා බාගෙට වේලිලා. ඒ වුණාට අයියා පඹයාව අරගෙන මොකද කරන්නේ? කුරුල්ලෝ මෙලවන්නවද? මං කිව්වේ දැක්කනේ අපේ වත්තට ආපු මයින කුරුල්ලෙක් පස්සේ එලවනවා. මයින බර්ඩි බය වෙයිද? අඩේ ගිරිලා ගියා කුරුල්ලෝ ඔක්කොමත් යනවා. කියන්නේ අපේ පඹයා හරි. ඒ උනාට වත්තට එන මේ වගේ පොඩි කුරුල්ලෝ නම් එලවන්න එපා. අපිත් මෙයාලට කන්න කෑමක් දෙනවා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. ආයෙත් හම්බෙමු. ගිහින් එන්න. බයි. බයි.